මේ රටේ මිනිස්සුන්ට අතන සියන්න රුපියල් හිඟයි. ඒ වගේම ආණ්ඩුවට ඩොලර් හිඟයි. එතකොට අපි දන්නවා මේ රටේ ඩොලර් ස්තිප්පොත් තමයි මේ රට දුවන්න පුළුවන් කියන එක. අපි රාජ්‍යයේ බංකොලොත් උනේ ඩොලර් තිබුණ නිසා ඇති නිසා. දැන් මේ ඩොලර්ස් පිටරට යනවනම් මේ සමාජෙම මේ ආයතනෙට දීලා මේ රට දෙන්නා වූ ඩොලර්ස් ටික වෙන ආයතනෙට දීලා රටේ ජයග්‍රහණයක් ලබන්න බෑ මේ ඇමතිවරු වංචා කරනවනම්. ඉත මේ රටේ ඉඳලා ගන්නට ඕනේ අපිට ඩොලර්ස් තියෙන්න ඕනේ. නැත්තම් මේ රට තවදුරටත් බංකොලොත් වෙන්න පුළුවන්. මොකද හේතුව අපිට බෑ අපේ එක එක ලාභ ලබන ආයතන විකුණන්න පිටරටට. මොකද ඒවෙන් තමයි ඩොලර්ස් එන්නේ අපිට. අද මේ රටේ ජන ජීවිතයේ තීන්දුව කරන්නේ ඉන්දියානු තානාපති කාර්යාලය නෙමෙයි, ඉන්දියානු ආක්‍රමණයක් මේ තියෙන්නේ. තෙල් ටික ඉන්දියාවට, දැන් බලන්න හයිනොපෙක් තෙල් ගැහුවාම සල්ලි යන්නේ චීනෙට. එතකොට අයෝසි තෙල් ගැහුවාම යන්නේ ඉන්දියාවට සල්ලි යන්නේ. එතකොට අපි දුන්නොත් වරායවල් දුන්නොත් තෙල් දුන්නොත් මේ රටේ සල්ලි යන්නේ පිටරටටයි. මේ කැබිනට් මණ්ඩලය ඇවිල්ලා ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ විතර ගේනකොට ඇමතිවරු ඔක්කොම උස්සනවා, කෙහෙලියට අත උස්සනවා. එතකොට මේ ජනදිරුලවත් මේ කැබිනට් මණ්ඩලය අත ඉස්සුවා. ඒ නිසා මේ කැබිනට් මණ්ඩලය කරන්නේ තමන්ගේ වාසියටයි. මොකද මේ කැබිනට් මණ්ඩලයේ පිළිබඳව රට විශ්වාසයක් නැහැ. බන්දුල ගුණවර්ධනට ඕන දෙයක් කියන්න පුළුවන්. එතුමාගේ මුඛය දිව දාන්න ඕනේ කියලා කුඩා විද්‍යා දෙපාර්තමේන්තුවට අර චේති රජුරන්ගේ දිවත් තියෙන්නේ. පත්තපල් බොරු කියනවා. මෙහෙම වෙන්න දෙන්න එපා.